ආයුබෝවන් තුලනාත්මක පුවත් විමසුම නිවුස් 1 සමගයි ඔබ එක්වන්නේ සුබරුදු පරිදි අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ජාති ඊරණම සුළු පිරිසකට බාර දිය නොහැකි ජනපතිගෙන් ප්‍රකාශයක් මත්තල ගුවන්තොටුපලේ ඉන්ධන මෙහෙයුම් කටයුතු වරඹේ අලුත්ගම අර්බුදය ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් 20ක් අතුරුදන් වූ මලේසියානු ගුවන්ඩයානේ ප්‍රධාන නියමුවා ගැන නවතම හෙළිදරව්වක් कुमार संगकार दुर्लभ लोक वार्तावक समकराय दैन बहुत सविस्तरात्मक व जाति इरणम अंतवादी सुलुपिरिसकट भारतीय नोहकी बहुपेवसु जनाधिपति वरया जातिवादीट विरुद्धव राज्य मेन्म पोदु जनतावत इदिरियट पेमिनियुतु बव अवधारणय करनवा कटकता पतुरुवमिन जातिवादय एविस्सीमट गन्ना उत्साहयन तरय प्रतिक्षेप करन बवत् किसिदु जातियकट तवत् जातियक् पागा दैमीमट इड नोतमन बवत् जनाधिपति महिंद राजपक्ष महता क्या सिटिया जनाधिपति महिंद राजपक्ष महता मेवाव प्रकाशकले मागमपुर रुहुनुपुर महिंद राजपक्ष वराये तेलकपड़ा संकीर्णय सह नौका तेल पर्यंत्य ईपस्वरुवे विवृतकिरीमे अवस्थावट एक्वेमिन तेलकबड़ा संकीर्णे विवृतकल जनाधिपति वर्या अनतुरुव वराय परिश्रय वेत पेमिन महासंगरत्ने सेत्पिरित सच्चायना मध्ये नौका तेल पर्यंत्य विवृतकला एहि पलमु तेल निगुत्किरीम सनिटुहन करमिन ओईएल कलंबो नौकाव संदहा तेल निगुत्किरीम जनाधिपति वर्या अतिन सिदुवु अतर ईटताल चेक्पत जनाधिपति वर्या वेत पिरिनमीमेन अनतुरुव जनाधिपति वर्या एय वराय अधिकारी सभापति वर्या वेत भार देनु लबुवा अमेरिकानु डॉलर मिलियन 76ක වියදමින් ඉදිකළ මෙම නෞකා තෙල් කපඩා සංකීර්ණය ඝන මීටර 10000ක ටැංකි 3කින් ඝන මීටර 5000ක ටැංකි 3කින් සහ ඝන මීටර 3000ක ටැංකි 2කින් සමන්විතයි. ගුවන්යානා ඉන්ධන සඳහා ඝන මීටර 10000ේ ටැංකි 2ක් සහ ඝන මීටර 3000ේ ටැංකි 1ක් ඉදිකර තිබෙනවා. අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන අනුරපියදර්ශන යාපා මහින්ද යාපා අබේවර්ධන පවිත්‍රා වන්‍යාරච්චි සාලින්ද දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය සශේන්ද්‍ර රාජපක්ෂ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් වරාය මහාමාර්ග නාවික අමාත්‍ය ශ්‍රීලේකම් රංජිත් ප්‍රේමසිරි වරාය අධිකාරියේ සභාපති ප්‍රියත්බන්දු වික්‍රමයන මහත්වරුද චීන වැඩබලන තානාපතිවරයා ඇතුළු දෙස් විදෙස් ආරාධිත පිරිසක් ද මීට එක්ව සිටියා අපි අනුන්ගේ රටවල් වෙනත් රටවල් දිහා බලාගෙන ඉඳලා ඒ රටවල් දියුණු වෙනව දැකලා අපි ඉරිසියාවෙන් වගේ කියනවා අන්න අර රට දියුණු වෙනවා මේ රටේ මෙච්චර නෑ දිනවා අපිට බැරි මයි කියලා අපි අඬුවා අපි හිතෙන් දුක් වුණා අපේ අසල්වාසී රටවල් වල වරායන් වල කාර්යක්ෂමතාවය ගැන ලාභ ලබන ආකාරය ගැන අපි මහා පුදුමයෙන් වගේ කතා කරා මේ සමාරුන්ට මේවා බාධා එල්ල කළා මේවා ගැන වෛරයට ලකුණු වරායන් මං හිතන්නේ මේ මෑත ඉතිහාසෙ නැතුව ඇති කොහෙවත් අදලා මේක සමාරු කිව්වා වරාය හදන කාලේ මේක ස්විමින් පූල් එකක් කරනවායි කියලා ආවාම බලේ මොකද දැන් ඇවිල්ලා පොඩ්ඩක් පීනලා බලන්න පුළුවන් එහාට මෙහාට ඕනනම් එහෙම තමයි කිව්වේ මේක හාස්‍යයට ලක් කරා මේක බලන්න ඇවිල්ලා මේ ස්විමින් පූල් එකක් කරනවා විමිතන කියලා කියපු උදවිය වෙන කරන්න දෙයක් නැහැ මේ වට ඇවිල්ලා දැන් විවේචනය කර කර යනවා සාකච්ඡාවක් එයාපෝට් එකට ගිහිල්ලා කිව්වා මත්තල ගුවන්තොට පොළට ගිහිල්ලා කිව්වා ඒක කෞතුකාගාරයක් කරනවා කියලා හැබැයි මත්තල එක තැනක තියලා තියන්න ඕන මේ කට්ටියගේ කෞතුකාගාරය එහෙම තමයි යාලා අපි දියා සංවර්ධනීය දියා බැලුවේ නොරොච්චොලේ දිහා බැලුවේ විදුලිය ඕනන हदा गन्न बेरुवा हिटिया एक अपि हदुवा ईट पस्से देन नोरोच्चोले गिहिन बलनो मेक हरियट वेड करनवाद कियला मी तीन वर ईर्ष्याव क्रोधय वैरय रटक विपक्षक तीन ओन रटे संवर्धनेट अत देन्न एक प्रतिपत्तियक तीन ओन मेक जनतावटय अपि करन्ने मी वरायेन भुक्ति विंदिन अवसाने मी रटे जनताव වකුගඩු රෝගයේ පැතිරෙන මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල ජනතාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර පිරිසිදු පානීය ජලය බෙදා හරින ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා
ජනාධිපති වරයා මේ බව පැවසුවේ මොනරාගල දිස්ත්‍රික් පුස්තකාල ශ්‍රවණාගාරයේ ඊයේ පැවති සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමින් මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ රටේ සංවර්ධනය ගැන බලන්නට එන අයට මොනරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධනයක් දැක ගැනීමට පැමිණෙන ලෙස ආරාධනා කරන බවයි අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ මහින්ද්‍යාපා අපේවර්ධන තිස්ස විතරණ විජිත් විජේමුනි සොයිසා ලක්ෂ්මන් සෙනවිරත්න බන්දුල ගුණවර්ධන යන මහත්වරු සහ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා නගරයට විතරක් මේ සංවර්ධනය සීමා කරන්නේ නැතුව ඈත මොනරාගල බදුල්ල වැනි ඈත දිස්ත්‍රික්කවලටත් මේ සංවර්ධනය ගෙනීමේ වැඩපිළිවෙල යටතේ තමයි අපි ජනතාවට වඩාත් පහසුකම් ලබා දීම සඳහා පාරවල් ජලය විදුලිය වාරි මාර්ග ක්‍රම කෘෂිකර්ම ප්‍රදේශවල මේවා දියුණු කිරීම සඳහා සාල මුදල් ප්‍රමාණයක් ඒ ප්‍රදේශවලට වියදම් කරේ. ඒකේ ප්‍රතිඵලය අපිට අද පේනවා. යටිතල පහසුකම් දියුණු වලට එක්කම ජනතාවගේ ජීවන තත්ත්වයක් බොහොම ඉහළට ගියා. ඒ ජනතාවගේ අවශ්‍යතාවය තමයි අපි මුලින් ඉටු කරන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙන්නේ දැන් විදුලියෙන් සම්පෝෂිත වෙනකොට මේ අවුරුද්දේ අන්තිමට මුළු මේ සියලු දෙනාටම අපි බලාපොරොත්තු වෙනවා ජලයෙන් ඉතුරු ටික කරන්න. ජලයත් අපි ලබා දෙන්න හැම නිවසකටම ලබා දීමේ වැඩපිළිවෙල තමයි අපි ටාගට් කරලා තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් පත්කල පරීක්ෂණ කමිටුවට මෙරටට පැමිණීම සඳහා ඉඩ නොදෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර මදීනා විද්‍යාලයේ පැවති මුස්ලිම් තරුණ සමුළුවක් අමතමින්. අද වෙනකොට 30 අවුරුදු සාපෙන් අපේ රට ගලවගෙන තියෙනවා. දැන් ආයේ අපේ රට තුල එවැනි අවාසනාවන්ත තත්වයකට යන්න නොදී මේ රට අපේ දරුවන්ට ඉතුරු කරන එකේ වගකීම තමුන්නාන්සලා අපි සියලු දෙනාට. එතමුන්ට කරන්න ඕන තිබ්බ කරන්න ඕනකම තිබ්බ මහා විනාශයක් බේරගත්තා. මේකේ එතමුන්ගේ බලාපොරොත්තු මොකක්වත් නෙවෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු මේ රජයේ රජයේ මුස්ලිම් ජනතාව තුල කිලුකුලක් වෛරයක් තරහක් ඇති කරලා මේ සේනම ඉවත් කිරීම වෙන්න පුළුවන්. मुस्लिम कुमार वायर मुस्लिम कुमार मुस्लिम जनता परीक्षण कर ඕන දිහක ගිහිලා උත්තර අහගන්න පුළුවන් මේ ශ්‍රී ලංකා භූමියට ඔය එක කාල කන්නිටවත් ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන තීන්දුව අපි පාර්ලිමේන්තුවේ ගත්තා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සිදු කිරීමට යන අන්තර්ජාතික විමර්ශනයේ සඳහා වූ ඇස්තමේතුගත අරමුදලට ආධාර කිරීම රටවල් රසත් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිදු වූ බවට චෝදනා කිරීම යුද අපරාධ විමර්ශනයේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1.46ක් වැය වන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අස්තමේන්තු කර ඇති බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව හිමිකම් කවුන්සිලයට වාර්ෂිකව වෙන් කරනු ලබන මුදලින් මෙම වැය අස්තමේන්තුව පියවාගත නොහැකි හේයින් මානව හිමිකම් කවුන්සිලයේ නියෝජනය කරන රටවලින් නවනීතන් පිල්ලේ මහත්මිය විසින් ආධාර ඉල්ලා තිබෙනවා. ඒ අනුව මෙම විමර්ශන සඳහා ආධාර කිරීම ඇල්ජීරියාව, මාලදිවයින, රුසියාව, වෙනිසුවෙලාව, කෙන්‍යාව, චීනය, කියුබාව, පකිස්තානය, සවුදි අරාබිය, වියට්නාමය හා එක්සත් එමිරාජ්‍ය ඇතුළු රටවල් රසක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙම තත්ත්වයේ හම්බුවේ ඇමරිකාව, කැනඩාව හා බ්‍රිතාන්‍ය මූලික වශයෙන් අරමුදල් සැපීමට එකඟ වී ඇතත් ඇස්තමේන්තුගත මුදල සම්පූර්ණයෙන්ම පියවා ගැනීමට නොහැකි වී තිබෙනවා. කෙටි විරාමකින් අනතුරුව තවත් දේශීය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න.
ජාතික පක්ෂයේම ප්‍රබලයන් පිරිසක් විපක්ෂය සමග එකතුව දැඩි විරෝධතාවක් ගොනු කරමින් සිටියදී ප්‍රේමදාස මහතාගේ මරණය අසා කඳුළු වැගිරූ අයමින්ම රතිඤ්ඤාපත්තු කළ අයද සිටියේ ඒ නිසායි. එහෙත් එදා රතිඤ්ඤාපත්තු කළ උග්‍ර ප්‍රේමදාස විරෝධීන් අද ප්‍රේමදාස මහතාගේ දේශපාලන චරිතයේ ඇකීම දෛවයේ සරදමක් වදුයි. රණසිංහ ප්‍රේමදාස මහතා ඉපදී හැදී වැඩුණේ කොළඹ පහළ පන්තියක ජනතාව අතරයි. ඒ නිසා ඔහුට ඒ ජනතාව ගැන කැක්කුමක් තිබුණා. කොළඹ නාගරික මන්ත්‍රී දුරේ සිට විධායක ජනාධිපති දුරේ දක්වා පැමිණි දිගු ගමනේදී ප්‍රේමදාස කිසි විටෙක ඒ ජනතාව අමතක කළේ නැහැ. ගම්මුතාව නිවාස වැඩපිළිවෙල හා ජනසභිය සහනාධාර වැඩපිළිවෙල ඔහු ක්‍රියාත්මක කළේ ඒ ජනතාව ඉලක්ක කර ගනිමින්. අඩුපාඩු තිබුණද ගම්මුතාව ජනසභිය පහළ පාන්තික ජනතාවට සෙත සැලසූ ව්‍යාපෘති බව කීම නිවැරදි. නාගරික ජනතාවගේ මෙන්ම ග්‍රාමීය ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රේමදාස මහතා නිවාස ලක්ෂය, දස ලක්ෂය හා පහළොස් ලක්ෂය වශයෙන් පියවර තුනකින් නිවාස වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළා. කොළඹ හා තදාසන්න නගරවල මුඩුක්කු නිවාස හා වතු කුලී නිවාස ප්‍රශ්නයට විසඳුම් ලබා දුන්නේ ඔහුයි. 1987 වසරේ ජගත් නිවාස වසර ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත් තීරණයට රණසිංහ ප්‍රේමදාස මහතාගේ නිවාස වැඩපිළිවෙල මහත් පිටුබලයක් වුණා. 1948 පසු ප්‍රභු පැලන්තියට නතුව තිබූ රටේ නායකත්වය ඔවුන්ට අහිමි වූයේ 1988 ජනාධිපතිවරණයෙන් රණසිංහ ප්‍රේමදාස මහතා ජයකිරීම නිසායි. මට ලැබුණේ දෙකුණ පත්තු වන විලක්කුවක් යැයි ප්‍රේමදාස මහතා ජනාධිපති දුරයට පත් වූ පසු කියා සිටියේ දකුණේ JVP උතුරේ LTTE රාජ්‍යයට එරෙහිව අවි අමෝරාගෙන සිටි නිසායි. බාධක මැදියේ වුවද කොළඹ නගරයේ ක්‍රීඩාංගන හා නෘත්‍ය ශාලා නවීකරණය කිරීමටත් පාලම් බෝකු ඇතුළු මහා මාර්ග සංවර්ධනය කිරීමටත් ඔහු කටයුතු කළා. පාසල් සිසුන්ට නිල ඇඳුම් නොමිලේ ලබා දීමට හා කැපකරු මාපිය ක්‍රමයේ ඇති කිරීමටද ප්‍රේමදාස මහතා මුල් වුණා. කුමක් කළත් 1977 වසරේ සිට පැවති එක්සත් ජාතික පක්ෂ පාලනයේ සියලු පව් අවසානයේ කරකැසීමට සිදුවුණේ රණසිංහ ප්‍රේමදාස මහතාටයි. මාව ඝාතනය කරන්න, එහෙත් කුඩා අවතියේ සිට රැකගත් මගේ චරිතය ඝාතනය කරන්න එපා යැයි මරණයට පෙර දිනේ ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ඒ නිසාය. රණසිංහ ප්‍රේමදාස මහතා ඉතිහාසගත වන්නේ වරප්‍රසාදලත් ප්‍රභු පැලන්තිය සතුව තිබූ මේ රටේ දේශපාලන නායකත්වය දුප්පත්කම හා කුලය නිසා පීඩාවට පත්ව සිටි වරප්‍රසාද රහිත ජන කොටස් වලට සැලකිය යුතු සේවාවක් කළ දේශපාලන නායකයෙකු ලෙසයි. මෙරට දේශපාලනයට ආදර්ශ රසක් ලබාගත හැකි රණසිංහ ප්‍රේමදාස මහතාගේ දේශපාලන චරිතයට ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාස පොතේ වැදගත් පරිච්ඡේදයක් අනිවාර්යෙන් වෙන්වනු ඇති. කෙටි විරාමකින් අනතුරු විදෙස් පුවත් සමගින් හමු වෙමු. දැන් විදෙස් පුවත්. MH370 මලේසියානු ගුවන්යානයේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශනය මෙහෙවන මලේසියානු පොලිසිය ඒ සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු හඳුනාගෙන තිබෙනවා. විමර්ශකයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ යානය මෙහෙවූ ප්‍රධාන නියමුවා එහි අතුරුදන් වීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති බවයි. 53 හැවිරිදි තිදරු පියෙකු වූ සහරේ අහමද් ෂා MH370 ගුවන් යානය මෙහෙවූ ප්‍රධාන නියමුවායි. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අහමද් ෂාට යානයේ අනිකුත් කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙන් ඉදිරි ගුවන් ගමන් හෝ පුහුණු සැසි ආදී රැකියාවට අදාළ ඉදිරි සැලසුම් කිසිවක් නොමැති බවයි.
ඊට අමතරව හුට පෞද්ගලික ජීවිතයට අදාළව සහ සමාජීයමය වශයෙන්ද ඉදිරි වගකීම් කිසිවක් තිබී ඇති බවට කරුණු අනාවරණය වී නැහැ. ගුවන් යානය තුරුදන් වූ බවට සැකකිරෙන ප්‍රදේශයේ මීට පෙර මොහු පුහුණු සැසියක් සඳහා සහභාගී වී තිබීම ඔහු පිළිබඳ සැකය තීව්‍ර වීමට තවත් හේතුවක් ව තිබෙනවා. යානය තුරුදන් වීම සම්බන්ධයෙන් අහමද් ෂා දෙස විමර්ශන අවධානය යොමු වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. පුද්ගලයන් 239 දෙනෙකු සමග මලේසියාවේ කුවාලාලම්පූර් සිට චීනයේ බීජින් දක්වා පියස්සර කරමින් තිබූ MH370 යානය අතුරුදන් වූයේ පසුගිය මාර්තු 8 වනදායි. දැන් තවත් විදේශ පුවත් කිහිපයක් කෙටියෙන්. බටහිර හිතවාදී ඉරාක රජයට එරෙහිව සටන් වදින සුන්නි මුස්ලිම් කැරලිකරුවන් ඉරාකයේ බටහිර දේශ සීමාව අත්පත් කරගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. සිරියාවට සහ ජෝර්දානයට මායිම් වන බටහිර දේශ සීමාව මෙලෙස අත්පත් කරගෙන ඇති බවයි සඳහන් වන්නේ. මේ අතර ඉරාකයේ අල් කයිම් නැවති නගරයේද මෙවන විට පවතින්නේ කැරලිකරුවන් යටතේයි. මීට අමතරව ප්‍රධාන ගුවන්තොටුපළක් වන ටල් අෆාර් ගුවන්තොටුපළද කැරලිකරුවන් විසින් අත්පත් කරගෙන ඇති බව වාර්තා වෙනවා. පාකිස්තානයේ උතුරු වසිරිස්තාන් ප්‍රාන්තයේ පුද්ගලයන් 300,000ක් පමණ අවතැන් වී ඇති බව විදෙස් වාර්තා පවසනවා. පකිස්තාන රජයේ තලිබාන් සටන්කාමීන් ටෙරිහිව ගෙන යන මෙහෙයුම් ඊට හේතුවයි. පසුගියදා පකිස්තානයේ කරච්චි ගුවන්තොටුපළට තලිබාන් රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. ඊට ප්‍රතිචාරයක් ලෙසයි තලිබාන් සටන්කාමීන් බහුලව රැඳී සිටින උතුරු වසිරිස්තාන් ප්‍රාන්තයේ මෙහෙයුමක් ආරම්භ කිරීමට පකිස්තාන රජය තීරණය කර ඇත්තේ. අමරිකාව විසින් අත්හිටුවා තිබූ ඩොලර් මිලියන 1 ආධාර නැවත ඊජිප්තුව වෙත ලබා දීමට පියවරගෙන තිබෙනවා. ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහමඩ් මෝර්සි බලෙන් පහ කිරීමත් සමග අත්හිටුවා තිබූ ආධාර නැවත ලබා දීමට අමරිකාව තීරණය කර ඇති බවයි විදේශ වාර්තා පවසන්නේ. අමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි සහ ඊජිප්තුවේ නව ජනපති අබ්දුල් ෆටා අල් සිසි අතර හමුවකින් පසු මෙම තීරණයට එළඹ තිබෙනවා. විරාමයකින් අනතුරුව ක්‍රීඩා ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ඊයේ පැවති ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගයේදී ලෝක වාර්තාවක් සමකිරීමට සමත් වුණා. ඒ අකණ්ඩව ටෙස්ට් ඉනිම හතකදී ලකුණු 50ට වැඩියෙන් රස් කළ ලොව සිව්වන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසයි. ඊයේ එංගලන්තයට එරෙහිව ඔහු රස් කළ ලකුණු 55ත් සමග ඔහු සිය අකණ්ඩ 7 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළා. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ බටහිර ඉන්දියා කොදේ ක්‍රීඩක ශිවනරේ වණ්ඩපෝල් සහ සිම්බාබ්වේ ක්‍රීඩක ඇන්ඩි ෆ්ලවර් යන ක්‍රීඩකයන් තිදෙනායි. දැන් ව්‍යාපාරික පුවත්. ආනයන කරුවන්ගෙන් ඩොලරයට පවතින ඉල්ලුම අභිබවා මෙරට විදේශ විනිමය ගලායම හේතුවෙන් රුපියලේ අගය ඉහළ යාමක් දක්නට ලැබෙනවා. ඩොලරයක් සඳහා විනිමය අනුපාතිකය ඊයේ දිනේදී සටහන් වූයේ රුපියල් 130.26ක් ලෙසයි. මේ වසර තුලදීම රුපියලේ අගය ස්ථාවරව පැවති අතර ජනවාරි සිට ජූනි දක්වා එය විචලනය වී ඇත්තේ 0.4කින්. අගය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා මහ බැංකුවේ දායකත්වය ඩොලර් මිලියන 550ක්. ණය වර්ධනය සහ ආනයනය ඉහළ යාමක් දක්නට නොලැබෙන විට රුපියලේ අගය ඉහළ යාමේ ප්‍රවණතාවක් දැකිය හැකියි. ඒ පුවතත් සමගින් අතරේ නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින්නිමවට පත්වෙනවා. හමුව මෙහෙට රාත්‍රියේ අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ රාත්‍රියක්.